අයිබෝවන් අද අපි කරන්න යන්නේ පොඩ්ඩක් අලුත් වැඩක්. ඒ කියන්නේ අලුත් ටෙක් ගැජට් එක හදන්න කොහොමද කියන දේ ඔයගොල්ලන්ට කියලා දෙන්න. අද ඒකේ පළවෙනි කියවර විදිහට අපි කරන්න යන්නේ H2 රොබෝට් එකක් කොහොමද විතරදී හදාගන්නේ කියන දේ ඔයගොල්ලන්ට කියලා දෙන්න. අපි බලමු කොහොමද ඒක කරන්නේ කියලා. හරි, අපි බලමු දැන් කොහොමද රොබෝට් එක හදන්නේ කියලා. අපිට මේකට කිසියම් දේවල් ටික වමනවා. අපිට මුලින්ම හදන්න අපේ රොබෝට් එක හදාගන්නේ. ඒකට මම ගන්නෙ මෙන්න මේ වගේ බීම බෝතලයක්. මේකට සාමාන්‍ය කොකා කෝලා බෝතලයක් වගේ ගන්න ගොඩක් හොඳයි. මේක සාමාන්‍ය වැඩි බීමේ ඕක වෙන පුළුවන් මේ බෝතලයට. මේ හැඩේ ගොඩක් හොඳයි. වායු ප්‍රතිරෝධී වලට ආව වෙන ඉඳලා අපේ රොබෝට් එකේ හැඩේ හදා ගන්න ගොඩක් ලේසි මේක. ගොඩක් හොඳයි මේ බෝතලයක් ගන්න. ඊට පස්සේ අපිට ඕනේ මේ රොබෝට් එක රඳව ගන්න ආධාරක. ඒකට මම හත්තමන් දීලා මෙන්න මේ වගේ ලෑල්ලක් අරගෙන ඒ ලෑල්ලට ලීටරේ කෑන් එක කප් එකක් සෙට් කරලා තියෙන මේ ලෑල්ලට. ඊට පස්සේ මේක බිම තියපර පස්සේ ගොඩක් ස්ථාවරව තියෙනවා. මේක බෝතලේ පහසුවේ මේක සෙට් කරගන්න පුළුවන්. මේ බෝතලේ උගන්න හදනකොට මේක නිකම් දෙයක් නැහැ. මොකක් හරි දෙයක් කරන්න ඕන. මේකට කරන්න පුළුවන් ලේසිම ක්‍රමයක් තමයි මොකක් හරි ඉන්ධනයක් දාලා ඉන්ධනේ පතු කරන එක. ඉතින් මේකට හේත් දාන ඉන්ධනය අනික හොඳ අධික වේගෙන් පත්තු වෙන්නත් ඕනේ, ලොකු පීඩනයක් ලැබෙන්නත් ඕනේ. ඒ වගේම මේක පාස්ටිං නිසා ගොඩක් රත් වෙන්නත් බෑ. ඒ නිසා ඒකට හොඳම දේ තමයි H2 කියන්නේ හයිඩ්‍රජන්. හයිඩ්‍රජන් අපිට පාස්ටිං ගෙදරදී හදාගන්න පුළුවන්. මම ඉස්සරහට වීඩියෝ එකේ ඉන්න හයිඩ්‍රජන් කොහොමද ගෙදරදී හදාගන්නේ කියන දේ ගැන. ඊට පස්සේ අපි හදාගත්ත හයිඩ්‍රජන් ටික මේක ඇතුළට පුරව ගන්නවා. අන්තිම බෝතලේ 4/4 එකක් විතර වතුර හිටින විදිහට තමයි අපි මේකට හයිඩ්‍රජන් පුරව ගන්නවා. ඒකට මේක දහනය වුණාට පස්සේ ලොකු පීඩනයක් ඇති වෙනවා. ඒ පීඩනය නිසා මේක හොරට අධික වේගයෙන් හරයට තල්ලු කරනවා. ඒ තල්ලු කරන වේගය නිසා මේ රොබෝට් එක අපිට උඩ යවා ගන්න හැකියාවක් තියෙනවා. දැන් හරි අපි රොබෝට් එකේ වැඩ ටික අපිට හදලා ඉවරයි. රොබෝට් එකට පත්තු කරගන්න බෑ. ඒක අපි මොකක් හරි දෙයක් හදාගන්න. අන්න ඒක තමයි අපිට හරි තව කියන්න ඕනේ. මම මේ මුලින්ම හැදුවේ ස්කෝල යන කාලේ මේ වගේ පාට හදන එක තමයි. හැබැයි ඒ කාලේ මම ඔය ස්ක්‍රීල් එකක් යූස් කරලා තමයි හැදුවේ. ඕනේ මේක කන්ට්‍රෝල් කරන පුළුවන් විදිහ තමයි හැදුවේ. එකට මම ගත්තේ මේ විදිහට රිලේ එකක් අරගෙන මේ අරගෙන තියනවා ඉන්පුට්ස් අටක්. බෑ මම මේ කාලේ අවශ්‍ය විදිහට වැඩේ කොහොමද කරගත්තා. හරි, අපි උඹට අද කතා කරන්න යන්නේ කොහොමද ආටි එක පාවිච්චි කරලා මේක හදන්න කියලා. ඉතින් ඒකින් අපිට ස්විච් එක ඔන් කරලා පොඩ්ඩක් ලේසියෙන් මේක තුළ තියෙන හයිඩ්‍රජන් ටික පත්තු. එකට මම පත්තු කරන්න පාවිච්චි කරන්නේ මෙන්න මේ විදිය තිර ලැබයක් අරගෙන මේකට කම්බි කුරු දෙකක් සවි කරලා මේක කෙරවලේ තියෙන සීන් කම්බියක්, ඒ කියන්නේ ක්‍රෝම් කම්බියක් වත් කරලා අනික උෂ්ණත් කර වත් කරාට පස්සේ ඒ එන්නේ උෂ්ණත්වයෙන් ඇතුළේ තියෙන හයිඩ්‍රජන් එක පත්තු කරන්න විදියට තමයි මේක හදලා තියෙන්නේ. හරි, දැන් අපි බලමු මේ කොටස කොහොමද හදාගන්නේ කියලා. හරි, මේ දෙන නික්‍රෝම් කම්බියක් අපි මේක නික්‍රෝම් කම්බිය පාවිච්චි කරලා තියෙන රොකට් එක ඇතුළේ තියෙන හයිඩ්‍රජන් පත්තු කරන්න. අපි විශේෂයෙන් නික්‍රෝම්ම කම්බියම්ම පාවිච්චි කරලා තියෙන්නේ. ඒක අධික උෂ්ණත්වයකට උරුතු දෙනවා. ඒ වගේම කියන්න ඕනේ ඔයගොල්ලොන්ට නික්‍රෝම් කම්බියක් ඉතාම පහසුවෙන් හොයාගන්න පුළුවන්. පර්ණ හීටරයක් ගැලවුවට පස්සේ ඒක ඇතුළේ තියෙන නික්‍රෝම් කම්බි තමයි. හරි, අපි දැන් මේ කොටස හදන්න පටන් ගමු. මේ තියෙන පොඩි කනෙක්ට් එකක්. මම මේ කනෙක්ට් එකට අර කලින් කිව්ව නික්‍රෝම් කම්බියෙන් චුට්ටි කැලක් හයි කරලා තියෙන්නේ. ඊට පස්සේ කිරල මූඩියක් ඕනේ වෙනවා. ඒ කිරල මූඩියට තඹ කම්බි දෙකක් අරගෙන මේ පේන විදියට එක පැත්තකින් අතුල් කරලා අනිත් පැත්තෙන් ගන්න ඕනේ. ඒක මතක තියාගන්න ඕනේ තරමක් උසට වෙන්න තමයි ටිකක් දික් බෝතලේ ඇතුළට යන පැත්ත ටිකක් දිගට වෙන්න තමයි හයි කරන්න ඕනේ. මොකද අපි මේ රොකට් එක ඇතුළට වතුර පුරවනවා. වතුරට පිරවුවට පස්සේ මේ පත් වුණ කොටස වතුරට වඩා උඩින් තියෙන්න ඕනේ. ඊට පස්සේ අපි අර කලින් නික්‍රෝම් කම්බිය හයි කරපු කනෙක්ට් එක හයි කරාට පස්සේ පත්තු කරන කොටසේ වැඩේ ඉවරයි. හරි, දැන් අපිට ඊළඟට තියෙන්නේ අපි අදාගත්ත මේ පත්තු කරන කොටස කලින් අපි කියපු තින්ත බාස්කට් එකට හයි කරගන්න. ඉතින් අපිට කරන්න ඕනේ ওই විදියට තින්ත බාස්කට් එකේ පැත්තෙන් සිදුරක් විදලා ওই පේන විදියට ඒක ඔකට සවි කරගන්න තියෙන්නේ. හරි, අපි දැන් මේක මූලික කොටස හදලා ඉවරයි. දැන් අපිට ඕනේ මේ කන්ට්‍රෝල් එක හදාගන්න. ඉතින් මම මේක කන්ට්‍රෝල් එක හදලා තියෙන්නේ Arduino එකක් පාවිච්චි කරලා. Arduino Uno එක තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඔයගොල්ලන්ට කැමති නම් මේ ගායකක් හරි Pro Mini එකක් හරි පාවිච්චි කරන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම තව ඕන කරලා තියෙනවා Bluetooth module එකක්. මම H2
H5 කියන එක තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඒ වගේම රිලේ එකක් ඕන වෙනවා. ඒකම තමයි බැටරි දෙකක් ඕන වෙනවා. එකක බැටරි ඇම්පියරේජ් ටිකක් වැඩි වෙන තරමට හොඳයි. අනිත් එක සාමාන්‍ය බැටරි නාලට ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම බස එකක් පාවිච්චි කරලා තියෙනවා මේක. රොකට් එක ලොන්ච් වෙන්න කොට පොඩි ටෝන් එකක් එන විදිහට තව LED ඉන්ඩිකේටර්ස් දෙකක් පාවිච්චි කරලා තියෙනවා. රෙජිස්ටර් එකක් තියෙනවා, ඩයෝඩ් එකක් තියෙනවා. ට්‍රාන්සිස්ටර් එකක් තියෙනවා. තව ස්විච් එකක් පාවිච්චි කරලා තියෙනවා. මම මේ ලිස්ට් එක පල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඒ වගේම මේක Arduino එකේ පාවිච්චි කරන කෝඩ් එකයි මේ ඩයග්‍රෑම් ඔක්කොම ටික මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඕගොල්ලන්ට එකින් ගිල්ල ගන්න පුළුවන් ඒවා ටික. හරි, ඔයගොල්ලන්ට දැන් තියෙන්නේ මේ විදිහට තමයි මේක හදාගන්න තියෙන්නේ සර්කිට් බෝඩ් එක. අපි හරි බලමු කොහොමද ඒක හදාගන්නේ කියලා. හරි, අපි දැන් අපේ කනෙක්ෂන් ටික සෙට් හයි කරලා ඉවරයි. අපි දැන් බලමු මේකට ප්‍රෝග්‍රෑම් එක ලියාගන්න කොහොමද කියලා. හරි, මම මුලින්ම කරලා තියෙන්නේ මේකට පින් 2 3 4 ඒ පින් ටික අවුට්පුට් විදියට තියාගෙන තියෙනවා. ඒ කියන්නේ මට දෙවෙනි පින් එක ග්‍රීන් LED එකට, ඒ කියන්නේ පොඩි වර්නින් එකක් දෙන්න රොකට් එක ලොන්ච් වෙන මිලිසෙකන් ගානකට කලින්, ඒත් එක්කම බීප් සවුන්ඩ් එකත් එක්ක. ඊයේ 3 LED එක තියෙන්නේ රොකට් එක ලොන්ච් වෙද්දී පත්තු වෙන්න. ඒ වගේම තමයි 4 එක කියන්නේ රොකට් එක ලොන්ච් වෙන්නේ සිග්නල් එක ගන්න රිලේ එක ඔන් වෙන්නේ 4 අවුට්පුට් එකෙන් තමයි. අපි බලමු දැන් මේක වැඩ කරන්නේ කොහොමද කියලා. අපි අර අපි පාවිච්චි කරපු Bluetooth මොඩියුල් එකෙන් එන සිග්නල් එකට සීලර් රයිට් එක එක වුණාට පස්සේ මේ ටික දුවන විදියට. ඒ කියන්නේ මුලින්ම ග්‍රීන් LED එක පත්තු වෙනවා බීප් සවුන්ඩ් එකත් එක්ක. කියන්නේ අපි අර වර්නින් එකත් එක්ක පත්තු වෙලා මිලිසෙකන් ගානකට පස්සේ තමයි රොකට් එක ලොන්ච් වෙන්නේ. එතකොට අර රතු LED එක පත්තු වෙලා ඉල යන්න. ඒකත් මම මේ විශේෂයෙන්ම කියන්න ඕනේ මේ මිලිසෙකන් 400ක වගේ කාලයක් තමයි මම මේ රෝ මේ රොකට් එක ලොන්ච් වෙන්නේ අර නික්‍රෝම් කම්බියට සප්ලයි යන්නේ. ඒකත් හොඳට සැලකිලිමත් වෙන්න. හරි, දැන් අපි කෝඩ් එක මේ විදිහට තමයි අපි අදාගෙන තියෙන්නේ. බලමු මේක රොකට් එකට මොන විදිහට වැඩ කරයිද කියලා. මේ කෝඩ් ටික Arduino board එකට අප්ලෝඩ් කරන්නේ මතක ඇතුව අප්ලෝඩ් කරන වෙලාවට Bluetooth module එකේ TXRX pin දෙක පොඩකට ගලවලා අයින් කරලා තියන්න. හරි, දැන් අපි කෝඩ් ටික අප්ලෝඩ් කරාට පස්සේ බෝඩ් එකට පවර් දීලා තියෙන්නේ. දැන් බලමු මේක කොහොමද ස්මාර්ට්ෆෝන් එකත් එක්ක කනෙක්ට් කරගන්න කියලා. හරි, දැන් ඔයාලට තියෙන්නේ ඔයාගේ ෆෝනේ Bluetooth on කරගෙන මේ Bluetooth module එක HC05 කියන එක ඔයගොල්ලන්ගේ ෆෝනෙට කනෙක්ට් කරගන්න. මම නම් කලින්ම කනෙක්ට් කරලා තිබ්බ නිසා මේක දැන් ඔටෝමැටිකලි කනෙක්ට් වෙලා තියෙන්නේ. හරි, දැන් අපිට කරන්න තියෙන්නේ Play Store එකට ගිහිල්ලා search එක දාන්න Bluetooth electronics කියලා. එතකොට මේකේ තියෙන මුලින්ම තියෙන Bluetooth electronics කියන app එක ඔයගොල්ලෝ install කරගන්න. හරි, මේ වගේ interface එකක් තමයි මේ app එක තියෙන්නේ. මේ කලින් හදපු templates ගොඩක් තියෙනවා. ඊට පස්සේ කරන්න ඕනේ මේ connect කියන button එක press කරන්න. ඊට පස්සේ මේ වගේ interface එකක් එනවා. ඒකේ අපේ මේ Bluetooth module එක තියෙනවා HC05. ඒකත් connect කරගන්න. connect කරගත්තා පස්සේ උඩ connected කියලා වැටෙනවා. තියෙන්නේ මේකේ MD sheet එකට යන්න ගිහිල්ලා ඒක edit press කරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ interface එකක් එනවා. ඒකේ අපිට ඕන දෙයක් කරගන්න පුළුවන්. ඉතින් මම මුලින්ම කරන්නේ මේ වගේ button එකක් ගිහිල්ලා අපේ කැමැත්තනක තියාගන්න. ඊට පස්සේ මේකේ දකුණු පැත්තේ පල්ලෙහා තියෙනවා edit කියලා එකක්. ඒකට ගිහිල්ලා මේකේ press එකේදී මුකුත් ඇතුළත් කරන්න එපා. ඊට පස්සේ release එකේදී එක කියන command එක ඇතුළත් කරන්න. ඊට පස්සේ done කරන්න. okay කරන්න. ඊට පස්සේ i back කරන්න.
සාරි දැන් අපි රන් කරන්න. හරි අපි බලමු මේක දැන් කොච්චර හොඳට වැඩ කරනවාද කියලා. හරි දැන් අපේ සැවිට් එක ගොඩක් හොඳට වැඩ කරනවා. හරි අපි බලමු දැන් රොකට් එක හදාගන්න කොහොමද කියලා. ඉතින් මේකට මම අරන් දෙන්නේ ප්ලාස්ටික් එක බෝතලය ප්‍රධාන වශයෙන්. ඊට පස්සේ මේකේ වටේ හැඩය හදාගෙන තියෙන්නේ කාඩ්බෝඩ් වලින්. ඕගොල්ලොන්ට ප්‍රමේ රූපේ පේන විදිහට ඕගොල්ලොන්ට කැමති විදිහට මේ රොකට් එක හදාගන්න පුළුවන්. හරි දැන් අපි බලමු මේක කොහොමද හයි කරගන්න කියලා. මේ ස්ටෑන්ඩ් එකට මේක අරගෙන ඔන්න ඔය විදිහට තමයි හයි කරගන්න ඕනේ. එතකොට මත තියාගන්න ඕනේ හයි කරනකොට මේ නික්‍රෝම් කම්බිය මේ වතුර මට්ටමට වඩා උඩින් තියෙන විදිහටත් බෝතලෙන් හතරෙන් එකක් පමණ වතුර තියෙන විදිහටත් හදා ගන්න ඕනේ. අපි බලමු මේක සීළු කොටස් ටික එකතු කරාට පස්සේ මේ රොකට් එක මොන විදිහට උඩ යයිද කියලා. හරි අපේ වැඩේ සාර්ථකයි. ඕගොල්ලොත් මේ ගෙදර දිහා හදලා බලන්න මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් කමෙන්ට් එකක් දාන්න. මේකට අවශ්‍ය වෙන අනිත් දේවල් ටික මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. මේ වීඩියෝ බලවට ගොඩක් ස්තුතියි. රොකට් එකට අවශ්‍ය හයිඩ්‍රජන් කොහොමද ගෙදර දිහා හදාගන්න කියන වීඩියෝ එක මම ඉක්මනටම ගේන්නම්. ඉතින් සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක දිගටම සෙට් වෙලා ඉන්න. බෙමු තවත් මේ වගේම වීඩියෝ එකකින්.